ටීවිල් එකේ හැකරන අය 1500ක් දීලා ඉඳන් ඇහිලා මේ අදින්නවා ඇදින්නලා පොලිස් බලනවා අදන් නැහැ කියලා තමයි කියන්නේ හතර පාරක් මම ඇහිලා තියෙනවාද හතර පාරම හැමදාම ඇහිලා අපෝ යනවා අපි ඉතින් අසරණ ලෙඩ්ඩු මෙහෙම කරන එක හරි අසාධාරණයි අපි වගේ නැතිවරු මිනිස්සුන්ට තමයි හේරම මේ ප්‍රශ්න දෙන්නේ පාන්දර හතරට දෙර නැගිටලා එන්න ඕන දැදී ආය අපෝ යන්න ඕන රජයට කියන දෙන්නේ ස්ට්‍රයික් කරන මිනිස්සු වාම ගෙදර යවලා අලුතෙන් කට්ටිය මා දැන් පඩියක් තියෙනවනේ යම් කිසි පඩියකට මේකවල බැඳිලා ඉන්නවා ඒ පඩියට රස්සා කරන්න තමයි තියෙන්නේ සේවයේ අතහැර ගියා කිසේ සලකලා ලිව්වක් ගන්න ඕන එතකොට තමයි හරියන්නේ වැඩවර්ජන ක්‍රියාවලිය හරහා අපි දකින්නේ වෛද්‍යවරුන්ට ඩීඒටී දීමනාව ලැබෙනකොට කවුරුත් බන්දේසිය තියලා හෝ කවුරුත් පිටිපස්සේ දොරෙන් ලබා දුන දීමනාවක් නෙමෙයි මේ ඩීඒටී දීමනාවේ වැඩිවීම මේ මොහොතේදී මෙරටේ රෝහල් පද්ධතිය රැක ගන්න නම් මෙරටේ සෞඛ්‍ය පද්ධතිය රැක ගන්න නම් මෙරටේ වෛද්‍යවරු ටික රැක ගන්න ඕනේ වෛද්‍යවරු ටික යම් ආකාරයකින් රැකගෙන රෝහල් පද්ධතිය රැකගෙන සෞඛ්‍ය සේවකයන් රැකගෙන සෞඛ්‍ය සේවා රැක ගැනීමේ ගමනක ආරම්භයේ තමයි අපි දකින්නේ මේ ආණ්ඩුව ආරම්භ කරලා තියෙන්නේ ඒ නිසා පරක්කු වෙලා හරි තමන්ගේ ප්‍රමුඛතාවයන් ආණ්ඩුව අවබෝධ කර ගැනීම සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධ වෙලා අපි ආරම්භ කරපු වර්ධනය අවසන් කිරීම සඳහා අපි දැඩි උත්සාහයක් ගත්තා නමුත් ඊයේ දවසේ තුල සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෝ ඊට අදාළ වෙනත් මැදිහත්කරුවෙක් හෝ පාර්ශවයක් ඒ සඳහා නිසි අවධානය යොමු නොකරපු නිසා අපිට වර්ජන ක්‍රියාමාර්ගය අද දවසේ අඛණ්ඩව සිද්ධ කරන්නට සිදු වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි අපේ රටේ රෝගී මහජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ වගේම අපි මේ පිළිබඳව අතිශයින් කනගාටු වෙනවා. අපි දන්නවා මේ අර්බුදකාරී මොහොතේ සෞඛ්‍ය සේවාව තුළ වර්ජනයක් ඇතිවීම කියන කාරණාව කොහොමද මිනිසුන්ට දැනෙන්නේ කියලා. ඉතින් අපි ඔවුන්ගෙන් ඉල්ලන්නේ මේ අරගලේ ජයග්‍රහණය කිරීම සඳහා අපිට අවසරය දෙන්න අපිට සහයෝගය දෙන්න මොකද සෞඛ්‍ය අමාත්‍යාංශය තුල රෝගීන්ට සිද්ධ වෙන අනේකවිධ අතවරයන්ටත් මේ වෛද්‍ය පරිපාලන ක්‍රමය ඍජුවම දායක වෙලා තියෙනවා මේ තීරණ ගන්නා ක්‍රමය ඍජුවම දායක වෙලා තියෙනවා රටේ ජනාධිපතිවරයාට හෝ අමාත්‍ය මණ්ඩලයට තොරතුරු අරන් යන මේ ක්‍රමය දායක වෙලා තියෙනවා ඒතර මේ ක්‍රමය අභියෝගයට ලක් නොකර අපිට මේ රටේ සෞඛ්‍ය සේවාව කෙලින් හිටවන්න බෑ ඒ නොදරුවන්ට අපි කියන්නේ ඕක නොදන්නාකම රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ ඊයේ ප්‍රකාශයක් කරනවා මේ සමහර සේවාවන් යන්ත්‍ර සූත්‍ර දාලත් කරන්න පුළුවන් කියලා සමහර සේවාවන් නැතුවත් වැඩ කරන්න පුළුවන් කියලා සමහර සේවාවන් අවුට්සෝස් කරන්න පුළුවන් වගේ කතාවක් ඉතින් මේ කතාවේ ගැඹුරක් තියෙනවා සමහර විට මේ සෞඛ්‍ය සේවාව ඇතුලේ මේ හදපු අර්බුදය සෞඛ්‍ය සේවාව අවුට්සෝස් කිරීමේ යාන්ත්‍රණයේ එක කොටසක් වෙන්න පුළුවන් ඒ නිසා අපි කියනවා ඒ වගේ සිහින දකින්න එපා සෞඛ්‍ය සේවාවට අත තියන්න આવොත් ඔය අවුට්සෝස් කරලා තම තමන්ගේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් වලට මේක ගෙනියන්න හැදුවොත් ඒ වෙලාවටත් මේ ලක්ෂ්‍යක සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක පෙළට හිට ගන්නවා කියන එක අපි මතක් කරනවා මේ වර්ජන ක්‍රියාමාර්ගයට හේතු වෙච්ච අර්බුදය නිර්මාණය කරපු සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේ පාර්ශවයෙන් මේ අර්බුදය විසඳීමට අවශ්‍ය කාරණා කිසිවක් මේ වනතුරුත් සිදු වෙලා නැහැ යම් යම් වෘත්තීය සමිති භාවිතා කරමින් ඔවුන්ගේ ප්‍රකාශන මගින් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වෙලා ඉන්න වෘත්තිකයන්ව සෞඛ්‍ය සේවකයන්ව කුලප්පු කරමින් ඉන්නවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉන්න නිලධාරින්ට කියනවා එවැනි හැසිරීම ඔබ පෙන්වන්නේ එපා මේ අර්බුදය විසඳීමට ඉතා කඩනමින් මැදිහත් වෙන්න එහෙම නැති වුණොත් මේ ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර වෙනවා මිසක නැවතීමක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ